ඒක තිබ්බම ඇති මේ වගේ කතැන් වලට ඇවිල්ලා මෙහෙම නිතරම ටච් එක ඉනවනකොට තමන් ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙනවා විතර නෙමෙයි ලොකු උදයක් ලබාගෙනත් ලංකාවටත් වඩා යන්න ඉඩ තියෙනවා. මොකද මෙහෙදි තමන්ගේ යම් පිනකුයි ලොකුට තම පිනක් වැඩ කරනවා නැත්තේ නේ. අමාරුකම් අපහසුකම් තිබ්බට ඒකදී නැති තැනක් නෑ. හැබැයි මේ අමුතු දෙයක් මතුවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මේ මාසවල මේ අවුරුද්දවල මේ කාලේ පොඩි ස්ටිම් එක දාගෙන දෙයක් කරන්න පුළුවන් කාලයක්. තව මාස දෙක තුනකින් උත් මේ වලින් පස්සේ චුට්ටක් ඔකේ තියෙන ඉෂුවරුන්ගේ කොටසක් මේක. ඉතින් මේකට ධෛර්යයක් එන්න චුට්ටක් කොහොම අපි යමු. ඉතින් ඒක සත්‍යයට ගන්න මෙතෙක් කල වෙච්ච යම් දේවල් දුක් පීඩා කරදර ඒවා හිතන්න ඒවා තමන් සුද්ධ කරන්න පොලිෂ් කරන්න අතිවිච්ච යම් ආශිර්වාද. හැබැයි ඉදිරියට සිල් රැකගෙන පවුන් වඩාගෙන තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරන්න තියෙන උත්තම කාලයක්. ඒකට යම් ශක්තියක් පෙරම් පුරපු බලවේග ටිකක් අනිවාර්යයෙන්ම මේ අයට උපකාරයට මේ අයගෙත් පෙර ආත්මලේ කරපු ඒ දේවල් මතුවෙලා එන වකවානුවක් එන්න ඕනේ. ඒ හැම දෙයකටම පරිස්සම් වෙන්න ඕනේ. සීලයේ තියාගෙන සත්පුරුෂයන් වගේ අරගෙන මොන හරි වුණත් ප්‍රශ්නයක් මොන හරි දන්නේ නැද්ද ඒවා ඔළුවට ගන්න අර කැපින් වතුනේ. ඒ කියන්නේ යම් දෙයක් ඒක අපි ඔළුවට ගත්තොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක එතන අතරලා ඒක අයින් කරගෙන එහෙමම යන්න පුරුදු වුණොත් ඒක ප්‍රමං කිව්වේ එහෙනම් බලන්න ඒක අපි හිතන විදිය. අඟුලිමාල මහරහතන් වහන්සේ මිනී මරලා යා ඒ ගැන හිතුවනම් කොහමද? යට ගොඩක් හිතන්න ඕනේ නේ ඒ ගැන. ඒ කරපු ටිකම ඇති නිකන් මේ ෂොක් එකේ. එතකොට කොහමද? යා එහෙම ඔච්චර කරලා හම්බුණ සත්පුරුෂයෙක්. අවස්ථාව හම්බුණා. මොනවාද? භවයම නවතින්න දෙයක් සිද්ධ වුණා. නිකන් නෙමෙයි අපායට යනවා නෙමෙයි අපායට යනවා පරාර්ථයවත් වෙන්නේ නැහැ. හැබැයි මොනවාද අර ගල් පිණ්ඩපාත කළේනකොට ගල් විසික් කරනකොට ඒවා තුවාල ඇති වෙලා ඒවා ගෙවුනේ. චූටියෙන් ගෙවුන මොකද්ද රහත්ඵලය? රහත්ඵලය කියන්නේ මොකද්ද? අපි අර සක්මන් කරනකොට අද මෙනී කරේ මතකද පින්වතුනි? සක්මන් කරනකොට අපි මෙනී කරේ ඔන්න ඔය ඒ තත්ත්වයටපත් වෙන්න කල්පනා කරන්න ඕන දේවල්. එදා බුදුහාඳුරෝ ජීවමානව සි දේහෙන් එක කිව්වා. අද අපිට පාලියෙන් චුට්ටක් අරන් ඒක තර්ත්‍ය අරගෙන ඕම කරන්න ක්‍රමයක් වෙලා තියෙනවා. මේ අපේ කඹේ පින්වතුනි. ඔය කඹේ අපිට ඕක ගැලවෙන්න තියෙන chance එක ඕන පවකින් ඕන කරපු වැරදි වැඩකින් මේ තෙක් කාලයක් මතක තියාගන්න. ඒක එතකොට බලන්න තවව මොකද ඊය මං කිය කිදී හාවාද මොකද අර ස්වාමි වහන්සේ කෙනෙක් වරි වුණා මේ මේකට ඇලිලා හිටියා මේ චීවරේට පොඩි දෙයක්. ඒ පොඩි දෙයකින් අපහගත වුණා. එතකොට අපි හිතන එක ඒ වැරදියට අපි චූටි තමයි චූටි වැරදි කළා වුණත් ගොඩක් ඒ ආයේ වැරදි රිපීට් කරන්න නරකයි. වැරද්ද ගැන ගොඩක් දුක් වෙන්නත් නරකයි. ඒක සිදුවීමක් ඉවරයි එච්චරයි. ඊට පස්සේ මම මෙහෙම යන්න පුළුවන් කියලා ඒ අවබෝධය තියෙන්න ඕනේ. ටක්කල හදාගෙන ඉස්සරහට මේ කීප එක තේරෙන්න නේද පින්වත්නි? මේක මේ Tamanට අදාළ වෙනවද? නැත්නම් ප්‍රැක්ටිකල් නැද්ද? මට නම් ප්‍රැක්ටිකල් වුණා. ඊපෙරදා මට යම් යම් දේවල් එමුණා මේක ටක්කල ඉතින් කොහොමද ඉතින් ඒක මම හදාගත්තේ ඒවා තමයි. ඒක ඇත්ත හරියට හිතන්න ඕනේ මේවා කරන්න ඕනේ. මොකද මායාව වටවන්න බලනවා තමන් එතනින්. තමන්ට ධර්මයට තියෙන ආදරයෙන් අල්ල ගන්න බලනවා. ඒ ප්‍රතිපදාවට තියෙන ආදරයෙන් ඒක අල්ල ගන්න බලනවා. ඒකෙන් කොහෙන් හරි රිංගල වටවන්න දාන්න බලනවා හිත. ඉතින් හොඳ වෙලාවට ඒ අස්සේ සත්පුරුෂයන් කොහෙන් හරි ඇවිල්ලා මටත් යම් සපෝට් එකක් දීලා ඒ ගමන යන්න තේම තමයි ටිකක් ෂෙයා කරේ. මා වායයි හම්බෙන්න අවශ්‍ය නේ. කමන්නේ බලමු. මම හිතන එකපාරක් ජීවිතේට හම්බුනම ඇති කියලා. වැඩි උච්චර මොනවාට හම්බෙන්නේ නේද? හැබැයි ඉතින් දැන් මං එඩියට ආපු එක එහෙම නේ සකස් වෙන්නේ සාමාන්‍යයෙන්. මම ආසේ දවස් 14ක වගේ එක එහෙම ඉතින් මෙහෙම එකක් අවස්ථාවක් හම්බුනොත් කවදද රාත්‍රී කාලේ. හැබැයි එහෙම ක්‍රමයක් නැණි නේද? රාත්‍රියක් වගේ කොහේ හරි සම්පූර්ණයෙන්ම නිදිවරාගෙන කරන මේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඉතින්. මේ පින්වතුන්ලා නම් මං හිතනවා ඕන දෙයකට කරන්න පුළුවන්. ඒ කියන්නේ එච්චර ෆුල් ෆිට් මේකක් වෙලා තිනවා මෙහි ඇවිල්ලා. ඒ කියන්නේ මම හිතන දවල් රෑ වැඩ රස්සාව කළාද දන්නේ නැහැ.
මේක ලොකු කොලිටි එකක්. හරි වටිනා. මම ලංකාවේ එක දකින්න අඩුයි කට්ටියගේ. ලංකාවට ඒ ෆිට් එක මදි. මේ ඇවිල්ලා තියෙන හොඳ ක්‍රීම් ක්‍රීම් එකක්. අපි මෙහෙම ඇත්තටම කරොත් කරන්න බැරි දෙයක් නැහැ. අපේ ලංකාවේ මහා මේ නැගටිව්ද තියෙනවා. ඒක මං කියුවේ දැන් අපි මං නැතර අපි මෙහෙට ආව මයිනොරිටි එකක් වෙනවනේ. ඒකෙන් අලව තියෙනවා. දැන් දෙමළ කට්ටියේ අවදි වීම තියෙනවනේ. ඒගොල්ලන් තමයි ඉස්සර ගොඩක් එඩුකේට් උනේ ලංකාවේ. ඒත් පොසිෂන්ස් ගත්තේ මං ආරංචි විදියට. ඒකෙන් තමයි අර ඔය ප්‍රශ්න ඇති වුණේ. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයා ඇවිල්ලා අර ඒ විදියට මේවා දැම්මේ. ඉතින් කොහොමද දැන් අපිත් දැන් ඒ තත්ත්වයට එනවනේ මෙහෙම. ඒතකොට ලොකු අර අවදිවීමක් වෙනවා. ඉතින් මමත් දැන් ලංකාවේ හිටියා නම් හරියන්නේ නැහැ. සවුත් ලෙසෝතෝ ගියාම අර ඒ තත්ත්වේ මටත් ආවා. මම තමයි බන්ති මැදෙන ලංකාවේ එකම එක්කෙනා. ඉස්කෝලේ දෙන්නේ හිටියා අපි ලංකාවේ. ඒ හයි ස්කූල් එකේ. ඉතින් ඒකෙන් ගොඩක් දේවල් අවදි වුණා. හරි හරි. මම දැනම සවුත් ඇෆ්‍රිකා ඉන්නකොට ඒකේ තිබ්බා අපතයි දහලා ඇති නේද? ඒ කාලේ තිබ්බා මේ සුදු අය වෙනම කළු අය වෙනම එහෙම අර මේ ඇපල් තයිඩ. හැබැයි අපි ලෙසෝතෝ වල ඒක නැහැ. ඒක අපි මිශ්‍රව හිටිය. හැබැයි කලබල වෙන්න එපා. අද අවුවේ පිච්චුනට තව ටිකක් කළු වෙන්න ඇති. හැබැයි පිංගතුනි ඒකට අප්සෙට් වෙන්න ඇති හිටියම. අප්සෙට් වෙන එක තමයි ලොකුම පිච්චීම. තමන් ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සුන් ඒවා වඩලා මේවා කළා පුත්තම කට්ටියක්. ඇත්තටම මේගොල්ලන් සාමාන්‍යයෙන් බැලුවම වෙන අයත් එක්ක බැලුවම වෙනස් නැහැ. මේගොල්ලන්ගේ තියෙන අමුතු මේ ස්පිරිට් එකක්. ඒ ස්පිරිට් එක මතු කර ගන්න ඕනේ. ඒක අපේ අපිට දෙන්න දෙයක් තියෙනවා මේ ලෝකෙට. ඒක මං කියුවේ එකම දේ තමයි බුද්ධ ශාසනය. මේ බුද්ධ ධර්මයේ කරුණාවේ ශක්තිය, අත්හැරීමේ ශක්තිය, සත්‍යයේ ශක්තිය, ඒ වගේම ප්‍රඥාවේ ශක්තිය. මේ ටික අපි මතු කරගත්තොත් කොහේ කොහේ යන යන තැනකුණත් ඒක ඉස්මතු වෙලා පේවි. ඉස්මතු වෙලා පේවි. දවසක් වාහනේ පාක් කරලා තියෙනකොට මං ගිහ කාලේ ඉතින් මේවා ප්‍රැක්ටිස් වෙවි ඉන්න. එක ලේඩි කෙනෙක් ආව වැල්ලවත්තේ. එකපාරටම ආවේ බැනගෙන. Please remove the vehicle from here. මොකද්ද මොකද්ද මේ මේ එයාගේ බෝඩ් එකකුත් තියෙනවා එතන. Don't park. Beware of dogs. කද තින් අපේ තාත්තට පාක් කළා ගියා. මම ඒ කාලේ වාහනේ එලවන්නෙත් නැහැ. මං ඉස්සරහා සීට් එකේ ඉඳන් හිටියා. මම්මද කොහෙද පිටිපස්සෙ හිටියා. මෙහෙම කඩාගෙන එකපාරටම ආවේ මොනවද අයින් කරන්න කිව්වෙත් නැ. Quickly move the vehicle around my mom බැනුම්. මං කෝ මං ඊට එකපාරට කෝ sorry aunty when my I don't know how to drive when my father comes I will tell කියලා එහෙම කිව්වා. එයා එහෙම බැනලා එහෙම බබකලක එහෙම ගියා. ගිහිල්ලා ආය ආවා. කොහම normally people scold at me but you didn't කියලා කිව්වා. It's okay son you can අන්න ඕක කරගන්න ඕනේ පින්වතුනි. තේරෙන්න නේද? ඕක කරගන්න ඕනේ පින්වතුනි. ඔය challenge එක ගන්න. ඔය challenge එක ගන්න. ඔය power එක ගන්න. නිකන් මේ තමන් එක deflate කරන්න. තමන් ලෝකේ රාගය ద్వේෂය නැති කෙනෙක් කරගන්න. ඒක මහා විශ්මයක් බලයක් වෙනවා, ආදර්ශයක් වෙනවා, කැඩපතක් වෙනවා, මිනිසුන්ට ගැළවීමක් වෙනවා පින්වතුනි. ඒගොල්ලන්ට අනින්ද කරන්න නෙමෙයි, ඒගොල්ලන්ටත් අයියෝ මේක වදයක්. කේන්තියන් එක රාගය. ගැළවෙන්න ක්‍රමයක් නැහැ. ගැළවෙන කෙනෙක් පෙන්නන්න කෙනෙක් නෑ. ඒක කරගන්න ඕනේ. පප්පා මගේ හස්බන්ඩ්ස්ලත් එක්ක, වයිෆ්ස්ලත් එක්ක, එතකොට ළමයිත් එක්ක. ඒක ඒගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවනේ පොඩ පොඩ. ඒ අපි බලාපොරොත්තු වුණොත් ඒවා අපි ඝනත්වයෙන් ගත්තොතින් දැන් ඔය කතා කරපු දේවල් මේ රූප වේදනා සංඥාවක් මේක මෙතනින් ගියා ඉවරයි. ඒවා තමන්ට කල්පනාවේ හොඳට ඒවා මතක් කළා තමයි එහෙම ඒක අතහැරලා හැමිට පුළුවන්.